රටේ තිබිච්ච ජාතික අවශ්‍යතාවය තිබුණා. මෙහෙම ව්‍යාපෘතියක් මේ ජාතියට අවශ්‍ය වුණා. මෙහෙම ධර්මයක් මේ ජාතියට අවශ්‍ය වුණා. හැබැයි ලැබුණේ නෑ. මං හිතන්නේ සුබදහම අපට අවශ්‍ය දේවල් කාලෙන් කාලට ලබා දෙනවා. ඒ ලබා දීපු එක පරිත්‍යාගයක්. ඒ විශ්වයෙන් ලැබිච්ච දේවාශිර්වාදයක්, ආශිර්වාදයක්. ඒක ලැබිලා ඉවරයි දැන්. අවුරුදු 6ක් වැනි පුංචි කාලයකදී මේ මහා අවුරුදු 15ක් විතර කැලේ වෙච්ච පොල්වත්තා සුන්දර ආරාමයක් අද දවස තුලත දහස් සංඛ්‍යාත පිරිසක් මේ බිම පාගන්නේ. ඒ අද අපි දකින්නේ තව අවුරුදු 100කින් 200කින් මේ බිම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පාගනවා. ඒ විතරක් නෙමෙයි පූජා පවත්වනවා. අපි මේ නිර්මාණය කළා. දැන් අපට මේ නිර්මාණයේදී සමාරු මුලින් විරුද්ධ වුණා. පස්සේ ඇවිල්ලා කිව්වා එකට පක්ෂ වෙන්න ඕන, එකට විරුද්ධ වෙන්න එපා. දැන් අපට කවුරුවත් විරුද්ධ නැහැ. මේක අපි මේ ජාතියට හදපු ව්‍යාපෘතියක්. මේ ජාතියට අවශ්‍ය වෙච්ච මොඩල් එක අපි හැදුවා. ඒක ඉක්මනට ජනගත වුණේ අවශ්‍යතාවය තිබ්බා, සැපයුමක් තිබුණේ. අද දවසේ ඇතුළත විතරක් උමන්දාවට දහස් සංඛ්‍යාත පිරිසක් පැමුණා. ඒ පැමුණුනේ අපේ මේ ආශ්චර්ය බලලයන්. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ මවප පන්සල? කොහෙද මවලා තියෙන්නේ මේක? ඒක බලලයන් දෙන්නේ. බලල ජීවිතයට යමක් එකතු කරගන්න. ඒ නිසා අපි හැමෝගෙම ඉල්ලා සිටිනවා උමන්දාවට උදව් කරන්න. මේක ලෝකයටම ගෙනියන්න මේ පණිවිඩය. පරිසරයේ සුබදාම එක්ක මිනිසුන්ට ජීවත් වෙන හැටි කියලා දෙන්න. ඒක තමයි මම කියපු ධර්මය. ඒ පණිවිඩය අපි ලෝකයට ගෙනියන්න ඕන. ඒ නිසා හැම කෙනෙක්ම උමන්දාවට උදව් කරන්න. ඒ උදව් කිරීම ජාතියට උදව් කිරීම, මනුෂ්‍ය වර්ගයාට උදව් කිරීම, සුබදහමට උදව් කිරීමක්, ඔබ ඔබට කර ගැනීමක්. ඒ නිසා අපි හැමෝගෙන් මිල්ලනෝ උමන්දාවේ අපේ ඊළඟ ව්‍යාපෘති, ප්‍රධාන ව්‍යාපෘති තමයි දහසක් බුදුවරු. දහසක් බුදුවරු ව්‍යාපෘතියට හැමෝම දායක වෙන්න. ඒ දහසක් බුදුවරු ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා ඉවර වෙනකොට ඒකත් එක්ක සම්බන්ධ වෙච්ච ව්‍යාපෘති තවත් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ ඔක්කොම එකට ඈඳිලා පවතින. ඒ නිසා හැමෝම එකට සම්බන්ධ වෙන්න, දහසක් බුදුරු ව්‍යාපෘතියට උදව් කරන්න. ඒ වගේම එහි අතිරේක ප්‍රතිලාභයක් ලෙස ඒ ඕනම කෙනෙකුට පුළුවන් තමන්ගේ හිතවතෙකි හෝ තමාගේ හෝ බස්ම අවශේෂ ගෙනැල්ලා තැන්පත් කරන්න උමන්දා. ඒක ලස්සන ව්‍යාපෘතියක්. අපි දැන් පිටරට පන්සල්වල ගියාම ඒ පන්සල්වල තමයි බස්ම අවශේෂ පවතින්නේ. ඒ හැමෝම ඇවිල්ලා දන් දීලා පින් අනුමෝදන් කළා, මීගිය සීපත් කළා යනවා. ඒ නිසා අපි උමන්දාවේ අලුත්ම ව්‍යාපෘතිය. මේකට හැමෝම එකතු වෙන්න. අපි හැමෝම මැරෙනව කවදකාරේ. ඉතින් මං ආන ප්‍රශ්නේ ඇයි අපි මැරෙන්න කලින් අපිට සොහොනක් හදාගත්තම තියෙන වරද්ද මොකද්ද? දැන් පිටරටවල කරන්නේ එහෙමනේ. පිටරටවල මිනිස්සු මැරෙන්න කලින්ම පෙට්ටියටත් සල්ලි බැඳලා, ගෙනියන පුච්චන දෙනටත් සල්ලි බැඳලා, සොහොන බඳින දෙනටත් සල්ලි බැඳිනවා. ඒගොල්ලෝ මැරුණාන් පස්සේ ඒගොල්ලන්ට උපස්ථාන කරපුවා කියනවා අවල් එක්කෙන මැරුණා කියලා. එතකොට ඒගොල්ලෝ ඒ සල්ලි බැඳපු කණ්ඩායම් ඇවිල්ලා ඒ මරණයට අවශ්‍ය අවසන් කටයුතු කළා. ඒ අලුතැන්පත් කරනවා. ඉතින් අපේ උමන්දාවේ අලුත් ව්‍යාපෘතිය එහෙම කරන්න. ඒ වගේ මේ උමන්දාව කියන මහා ව්‍යාපෘතියට ශ්‍රමයෙන්, ධනයෙන්, උගත් බුද්ධියෙන් හැම ආකාරයකින්ම සහයෝගය දුන්නොත් ඔගොල්ලන්ට තව අවුරුදු 50කින් තේරෙවි මේ තනි ව්‍යාපෘතියක් තමයි ජාතියකට විමුක්තිය උදා කළේ. ඒක මේ ලක්ෂ ගාණක් මිනිස්සු එකතු වෙලා හදපු එකක් නෙමෙයි, සිය ගාණක් දහස් ගාණක් මිනිස්සු එකතු වෙලා හදපු එකක්. ඒ හදපු ව්‍යාපෘතිය මුළු ජාතියටම ශාන්තියක්, මුළු මානව වර්ගයාටම ශාන්තියක් උදා කළා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ දේශනාව මේක නරඹන අහන හැමෝම කට සවන් දීලා කතා කරලා මොනවද වෙන්න ඕන. සමහර අයට ශ්‍රමයෙන් උදව් කරන්න පුළුවන්, ධනයෙන් උදව් කරන්න පුළුවන්, දානයකට උදව් කරන්න පුළුවන්, කැමති දෙයකට. ඒ වගේම අපි විශාල ව්‍යාපෘති රෝහල්, ඊට පස්සේ ප්‍රතිමා සංකීර්ණ, විහාර සංකීර්ණ, මේවට උදව් කරන්න පුළුවන්. ඒ වගේම අපින් ක්‍රියාත්මක වෙන ශිෂ්‍යත්ව වැඩසටහන්, ඊට පස්සේ විවිධ සුභසාධන වැඩසටහන්,
ඒවට උදව් කරන්න පුළුවන්. කොහොම හරි මේ වැඩ පිළිවෙලට උදව් කළා හැමෝටම යහපත් සමාජයක්, යුක්තිගරුක සමාජයක්, විමුක්තිකාමී සමාජයක් ඉදිකරන්න හැමෝටම ශක්තිය වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මන්දාව ස්වර්ග ద్వාර ඉවර කරති. සාර සරු දීජ වපුරන ඊර මහා සංඝ පෙළහර පන සදෙවුනේ තල්වන නිවන් ద్వාරයයි. හේතුමති සිරියෙන් පිරි රාජධානියයි. උමන්දාව ඉසුරින් පිරි ක්ෂේම භූමියයි. උමන්දාව ප්‍රඥාවේ අභය භූමියයි. උමන්දාව ඉසුරින් පිරි ක්ෂේම භූමියයි. උමන්දාව ප්‍රඥාවේ අභය භූමියයි. උමන්දාව ඉසුරින් පිරි ක්ෂේම භූමියයි. උමන්දාව ප්‍රඥාවේ